ජනපති 2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතයි. ශ්‍රී ලංකා වරාය ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානයක් කරනවා. රෝහිතගෙන් ප්‍රකාශයක්. බන්ධනාගාර තුල පවතින කොවිඩ් වෛරසය පාලනය කර ගැනීමට නොහැකි වීම ආණ්ඩුවේ අසමත් භාවයයි. හෙක්ට අපුහාමි කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ 2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතනු ලැබුවා. ඒ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ මෙම සමුළුවේ ප්‍රධාන කතිකයා ලෙස එක්ව තිබෙන්නේ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය ශ්‍රීමති නිර්මලා සීතාරාමන් මහත්මියයි. Honorable ශ්‍රීමති නිර්මලා සීතාරාමන්, Minister of Finance and Corporate Affairs of the Republic of India. විශ්ව ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියේදී ඔබ ඇමතීමට ලැබීම මට මහත් සතුටක්. මේ සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන කතිකයා ලෙස සහභාගී වීම පිළිබඳව ඉන්දියා ජනරජයේ මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය ශ්‍රීමති නිර්මලා සීතාරාමන් මැතිනියට මාගේ අවංකෑගීම පළ කිරීමට මම මේ අවස්ථාවක් කරගන්නවා. දැනට පැතිරියන ගෝලීය වසංගතය සැලකිල්ලට ගනිමින් මේ වසරේදී මේ සමුළුව නිරූපිත වේදිකාවක සිට පැවැත්වීමට ලංකා වාණිජ මණ්ඩලය ගෙන ඇති පියවර ප්‍රශංසනීයයි. වෛරසයේ දෙවන රැල්ලෙන් ඇතිවන තරජන පාලනය කිරීම පිණිස පසුගිය සති 6 පුරා රජය දැඩි අවධානයක් යොමු කළා. කොහොමුණත් වසංගතයේ මුල් අවධියේදී මෙන් නොව දැන් මේ පිළිබඳව දැනුවත්භාවය ඉහළයි. එක් අතකට වෛරසය පාලනය කරන අතරම අනෙක් අතට අකණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් සහතික කිරීම යන ද්විත්ව අවශ්‍යතා වඩා හොඳින් සමතුලිත කරගන්නට අපට මින් අවස්ථාව සැලසුණා. අප සියලු දෙනාම මේ නව සාමාන්‍යයට අනුගත විය යුතුයි. එක් අතකට මේ නව සාමාන්‍ය තත්ත්වෙන් යහපත් ප්‍රතිවිපාක ලැබිලා තියෙනවා. එමගින් නව ක්‍රියාකාරකම් රැසකට හුරු වීමට අපට බල කරලා තියෙනවා. සේවකීන්ට නිවසේ සිට රාජකාරී කටයුතු වල නිරත වීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. සේවකීන් භෞතික පැමිණීම අවශ්‍ය වන්නා වූ කාර්යාලවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය මාර්ග සම්පාදනය කිරීම තුළින් අවම කාර්ය මණ්ඩලයකින් රාජකාරී ඉටු කර ගන්නා වාතාවරණයක් බිහි වෙලා. ඇතම් ගැටලු විසඳීම සඳහා නව තාක්ෂණයේ මත පදනම් වූ විසඳුම් අනුගමනය කරනවා. මුල්‍ය සේවා වෙත පිවිසීම හෝ භාණ්ඩ මිලදී ගැනීම වැනි එදිනදා කටයුතු සඳහා ඔන්ලයින් පහසුකම් භාවිතා කිරීමට පාරිභෝගිකින් වැඩි වශයෙන් දැන් නැඹුරු වෙලා. එක් අතකින් වෛරසය පාලනය කරන අතරම අනෙක් අතට අඛණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් සහතික කිරීම යන ද්විත්ව අවශ්‍යතා වඩා හොඳින් සමතුලිත කර ගැනීමට මින් අපට අවස්ථාවක් ලැබෙනවා. Ensuring continued economic activity. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 9 වන දිනය අදයි. මේ ඊයේ දින විවාදයේදී පළ වූ අදහස් කිහිපයක්. පටු බලතන්නහව මත අනාගත පරම්පරාව උගස් තිබ්බා. රට බාර ගන්න ඉන්න අනාගත පරම්පරාවේ අධ්‍යාපනයේ කටයුතු එන හිටීම කියන්නේ ජාතික අවාසනාවක්. අපිට දැන් ආණ්ඩුවෙන් අහන්න වෙනවා ඔබලා තව දුරටත් දරුවන් පාවා දෙනවද කියලා. මේ රජයේ අනිත් අංශ වගේම මේ විශ්වවිද්‍යාල අංශයත් සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයකට ලක් කරලා තියෙනවා. ඔහුගේ කාලෙදී මෙතුමන්ලාගේ කාලෙ පත් කරලා තිබුණු උපකුලපති තුමන්ලා දෙවනි වාරයේදී අපි ආපහු එයාගේ කාලය දික් කළ අවස්ථාව ලබා දුන්නා. එතකොට අද මොකද වෙලා තියෙන්නේ? ඒ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ වෛභව විශ්වවිද්‍යාලය සහ සබර්ගමුව සහ කැලණිය කියන විශ්වවිද්‍යාලවල තමුන්නාංශලට වියත්මකින් පොහොට්ටුවට කඩේ ගිය උදවිය තමයි උපකුලපතිවරයන්ට පත් කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට දැනට අපි දින නියම කරලා තිබෙනවා. 2021 ජනවාරි 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා. දැන් අපිට තීරණය කරන්නට වෙලා තිබෙන්නේ ඒ දිනවල මේ විභාගයේ පවත්වනවාද, එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් වෙනසක් කිරීම සුදුසුද කියලා. මේ රටේ සමස්තයක් හැටියට පාසල් තිබෙනවා 10165. ඒ පාසල් වලින් දැනට විවෘත කරලා පන්ති පවත්වාගෙන යන්නේ පාසල් දළ වශයෙන් 5100ක. එතකොට 11 වන ශ්‍රේණියේ පන්ති වලට යන්න පුළුවන් වන්නේ ශිෂ්‍යයන් භාගයකට පමණයි. හැබැයි මේ සියලු දෙනාම පෙනී සිටින්නේ පොදු විභාගයේ. මේ විභාගයේ දැන් නියම කරලා තිබෙන දින වකවානුව තුල පැවැත්වීම අසාධාරණයි කියලා මම විශ්වාස කරනවා. සෑම දෙනාම එක විභාගයකට පෙනී සිටින්නේ. පමණින් භාගයකට පන්ති පැවැත්වෙනවා. අනිත් භාගයට පන්ති පැවැත්වෙන්නේ නැහැ. ඉතින් එවන් තත්ත්වයක් තුළ සුදුසු තීරණය වන්නේ ඒ විභාගය ටිකක් කල් දැමීම. අපි සති දෙකෙන් දෙකට සමාලෝචනය කරනවා රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය. පුළුවන් තරම් ඉක්මනට මේ විභාගය පවත්වනවා. හැබැයි අද පවතින තත්ත්වය තුළ මේ විභාගය පැවැත්වීම සුදුසු වන්නේ නැහැ. උත්සාහ දරනවා. අලුත් දිනය තීරණය කිරීමේදී අවම වශයෙන් විභාග අපේක්ෂකයන්ට සති 6ක් කල් වෙනවා. විභාගයට පිළියෙල වීම සඳහා තමන්ගේ මානසිකත්වය ගොඩනගා ගැනීම සඳහා ටික කාලයක් අවශ්‍යයි. රජයක් විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල් හැම වසරකම ලොකුවට වෙනස් වීමක් වෙලා නැහැ. රජයක් අඩුම වශයෙන් GDP එකෙන් 6% වෙන් කළ යුතුයි කියන එක තමයි ජාත්‍යන්තර ප්‍රමිතිය. ඒ ප්‍රමිතියට එකඟ වෙනවා කියන එක රනිල්
මෛත්‍රී ආණ්ඩුවත් එකඟ වුණා 2015 එක වේක සිද්ධ වුණේ නැහැ ඊට කලිනුත් ඒ වගේ ප්‍රකාශ කළා තියෙනවා නමුත් ඒක සිද්ධ වුණේ නැහැ රජය එන්නේ මුදල් ප්‍රතිපාදන දීමෙන් ඉවත් වීම නිසා ජාත්‍යන්තර ආයතන වලටත් අධ්‍යාපනය පිළිබඳ වැඩි තරමටත් මැදිහත් වෙන්න දැන් අවකාශය සෑදීගෙන යනවා විශ්වවිද්‍යාලවල උපකුලපති තේරීමේදී අපි විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයට බලය දුන්නා Taman කැමති උපකුලපතිවරයෙක් පත් කරන්න නමුත් අද ඒක විරස් කළා අද විශ්වවිද්‍යාල පහළුන් බවට පත් කරගන්න එකට අපි විරුද්ධයි විශ්වවිද්‍යාල සංශෝධනයේ ගැලලා බුළු රටේ ඉන්න පුරවැසියන් පහළුන් කෙරුවා ඔබතුමා බටේර විශ්වවිද්‍යාල වල ඉගෙනගත්ත කෙනෙක් මේ නිදාස ගැන ඔබතුමා හිතුවේ නැද්ද තාමත් මේ අයවැය ලේඛනයේ දැක්කාම අතිශය කනගාටුයි ඒ වගේම අධ්‍යාපනයේට අඩුම වියදම අපේ පහුගිය අවුරුදු 25ක ඉතිහාසයේ ඇති කරේ 2012 ඒ අවස්ථාවේදී 1.5යි අඩුම වියදම දැන් මේ වසරේ කී මේ වසරේ අපේ අමතුමාගේ වියදමයි දල ජාතික නිෂ්පාදනයයි මුදල් අමාත්‍යාංශය අරගත්තාම 0.78 නවෝත්පාදනයේ ඇතුළු අනිකුත් සියලුම දෑ එකතු කරාට පස්සේ යන්තම් 100ට එක ඉක්මවලා තියෙනවා අධ්‍යාපනයට වෙන් කළා තියෙන මුදල ගැන අපිට සන්තෝෂ වෙන්න බෑ මොකද ඊට වැඩිය මොන හේතුවක් හින්දාද දන්නේ නැහැ මහා මාර්ගයට මුදල් වෙන් කළා තියෙනවා අඩු ගානේ සාමාන්‍ය පෙළ විභාගේ තියන්න ඉස්සෙල්ලා ඔබතුමා කියලා තියෙනවා ඒ 18 වේදර තියන්න බැරි ජනවාරි සති 6ක් ඇතුළත තියෙනවා කියලා. සති දෙකෙන් දෙක අපි සමාලෝචනය කරනවා තත්වයේ දැනට තියන්න බෑ ජනවාරි 18 ඉඳන් 27 වෙනිදා තියන්න බෑනේ. ඔව්. ඒ කියන්නේ ළමයි භාගයකට පන්ති තියන්න භාගයකට නැත්නම් ඉතින් ඒ හින්දා එක කල් දාන්න වෙනවා. සති දෙකෙන් දෙකකට අපි සමාලෝචනය කරනවා. ඔව්. පුළුවන් තරම් ඉක්මනට තියෙනවා. හැබැයි අලුත් දිනය නියම කරනකොට අවම වශයෙන් සති 6ක් කල් දෙනවා ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ විභාගයට පිළිගැනීම සඳහා. වෙහෙරගොඩයාය ප්‍රදේශයේ වනජීවී රාජ්‍ය අමාත්‍යවරයාත් නිලධාරීන් දෙදෙනෙක් අතර බහින් බස්වීමක් සිදු වුණා. මේ නිලධාරීන් දෙපළ වනජීවී ප්‍රසාදිනී සම්මානයත් මේ විජේකෝන් මහත්මයා ලබාගෙන තිබෙනවා. අනිත් මහත්මයා තමයි වාසල මහත්මයා. ඔහු නඩු 115ක් වනය ආරක්ෂා කරන වනජීවීන් ආරක්ෂා කරන නඩු දමලා ලක්ෂ 70ක ආදායමක් වනජීවී දෙපාර්තමේන්තුවටත් රජයටත් ලබාගෙන තිබෙනවා. දෙපළගේ ආරක්ෂාව උදෙසා කියලා වහාම ක්‍රියාත්මක වන පරිදි රේඩියෝ මෙසේජ් එකකින් ගිරිතලයට මාරු කරලා තිබෙනවා. එතන තියෙන්නේ වැලි නිදියක ප්‍රශ්නයක් සහ වැලි ප්‍රවාහණය කිරීමේ ප්‍රශ්නයක්. ඒ නිසා මම යෝජනා කරනවා වුණා කරලා මේ නිලධාරීන් මාරු කරන එක නතර කරන්න මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න. ඒ නිලධාරීන්ට කිසිඳු දේශපාලන පරිගැනීමකට ලක්වන්නට ඉඩ තබන්නට එපා. දරුව ඇමතිතුමාට කියන්න කනගාටු ප්‍රකාශ කරලා මේ වැඩේ අවසන් කරන්න. බන්ධනාගාර තුල කොවිඩ් වෛරසයේ පැතිරීම පාලනය කර ගැනීමට නොහැකි වීම ආණ්ඩුවේ අසමත්භාවය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අපුහාමි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ කොවිඩ් වල කොහොමද බන්ධනාගාර ඇතුළට? මේක විශාල ප්‍රශ්නයක්. බන්ධනාගාර ඇතුළට ගියා නම් ඒක ආණ්ඩුවේ අසමත්භාව. ඉරපෙදරි සියල්ලම ඉන්න ප්‍රමාණයට 10 ගුණයක් වැඩි කියලා බන්ධනාගාර පාලනය කරන අමාත්‍යවරයාගේ දල ආණ්ඩුවල සියුදනාමික දන්න කාරණාවක් නම් කොයි වසංගතේ මේක අස්සර ගියාට පස්සේ මේක මෙහෙර ගන්න බැහැ. නිසා බන්ධනාගාරයේ ඇතුලේ යහපැත්තේ ජාවාරංකාරය පොලිසිය අර ගන්නවා. මේ සිදුවීම් සිද්ධ වෙද්දී අමාත්‍යවරේ රිවර්ස් පෙත්ත ගැන කියනවා. ඒ නිසා රිවර්ස් පෙත්ත ගැන අපිට දැනගන්න ඕනේ. මේ රිවර්ස් පෙත්ත කවුද ගෙනාවේ? කවුද කාටද දුන්නේ? සමයන් එක්ක සම්බන්ධ කවුද? මේ ඇමතිවරයා මේ සියල්ල ගැන දන්නේ කොහොමද? එහෙම දැනගෙන හිටියනම් මේක ඇතුලේ මේ පෙත්ත බීලා මිනිස්සු අනිත් පිළිගුවේ ලේ හලන වැඩසටහන ක්‍රියාත්මක කරනවා කියලා දන්න ඇමතිවරයා මේක ඇතුළට ඇව්වේ මේ ඇමතිවරයාද? ඇමතිවරයාගේ කවුරු හරි කණ්ඩායමක්ද? නැත්නම් ආණ්ඩුව විසින්ද මේක අස්සරේ හරි? මෙන්න මේක රටට කියන්න ඕන දැන් ආණ්ඩුව. ඉදිරියේදී රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා නොගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුකැල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. අපි තීන්දුවක් අරගෙන තියෙනවා කැබිනට් මණ්ඩලය සහ රජය. අපි මීට පසුව ණය ලබා ගන්නේ නැහැ කිසිම ව්‍යාපෘතියකට. ඒ වෙනුවට අපි කියනවා BOT කියලා, එහෙම නැත්නම් බිල්ට් ඔපරේෂන් ඇන්ඩ් ට්‍රාන්ස්ෆර්, කියන්නේ නිර්මාණය කරලා නිෂ්පාදනය නිර්මාණය කරලා ක්‍රියාත්මක කරලා ඒක නැවත වරක් රජයට බාර දීම, එහෙම නැත්නම් BOO කියන BOO කියලා කියන එක, කියන්නේ නිර්මාණය කරලා ක්‍රියාත්මක කරලා ඒක අයිති වෙන විදිහට ඒගාව ක්‍රමය තමයි PPP අපි කියනවා, පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්. ව්‍යවසායකයන්
සහ රජය අතරේ එකඟතාවයක් එක්ක කටයුතු කිරීම සහ විදේශ ආයෝජනය මේ හරහා පමණයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී. ඒ නිසා තවදුරටත් අපි ණය ලබා ගත්තොත් ඒ ණය අපේ දලදේශීය නිෂ්පාදනයේ ඉක්මෝ යන එහෙම අවස්ථාවන් තිබ්බ කාල තුනකදී එබැවින් එවැනි තත්වයකට නොයා කටයුතු කළ යුතුයි කියන තැනත් අපි ඉන්නේ. මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට දැනට හිමිව පවතින ඉඩම් වලින් අක්කර 200ක් ගුවන් හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා ගුවන් හමුදාවට ලබා දෙන්න තීරණය කරා. ඒ දෙපාර්ශ්වයට මේක ප්‍රයෝජනයක් තියෙනවා. එක පැත්තෙන් එතකොට ගුවන් හමුදාවට මත්තල ගුවන් තොටුපළේ ධාවන පත්‍රය භාවිතා කිරීමට හැකියාව තියෙනවා. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අවශ්‍ය ආරක්ෂාව ගුවන් හමුදාව හරහා ලබා දීමටත් හැකියාව ලැබෙනවා. 2012 දී ආරම්භ වුණු ග්‍රෑන්ඩ් හයාත් හෝටලේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය හදිසියේ නතර කිරීමෙන් හෝටලේ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව කරගෙන ගිය සමාගමට රුපියල් බිලියන 1.8ක වන්දියක් ගෙවිය යුතු බවට සිංගප්පූරුවේ තිබුණු බේරුම් කරනේදී තීන්දුව වෙලා තියෙනවා. අද හෝටලේ සම්පූර්ණ කර ගැනීම සඳහා රුපියල් බිලියන 60ක් වියදම් කරන සිද්ධ වෙලා තියෙනවා. රුපියල් බිලියන 31.8ක පාඩුවක් මහජනතාවට ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. මේ ගැන සලකා බලලා ඊයේ අමාත්‍ය මණ්ඩලයේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිර්දේශය මත හිටපු අග්‍ර විනිශ්චයකාර අශෝකද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සය පුද්ගල කමිටුවක් පත් කරන තීරණය කළා. මේ මහජනතාවට මෙතරම් දැවැන්ත පාඩුවක් සිදු කිරීමට වගකිය යුතු නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් හඳුනගෙන ඔවුන්ට නීති ක්‍රියාත්මක කිරීම සඳහා මහර බන්ධනාගාරයේ ගැටුම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසන සංවිධායක නීතිඥ සුදත් ජයසුන්දර මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මොකද අපි දැක්ක ජනාධිපතිතුමා විශේෂ කාර්ය බලකායක් ඇති කරනවා. මෙතනද ගෙනා විනය පාලනය කිරීමට සහ සිර කුටි සහ මැදිරිය අතරේ ඇතිවෙනවා නම් යම් කිසි විදිහකට මත්කුඩු ජාවාරම් මෙන දේවල් ගැන හොයා බලන්න විනයක් ගෙන එන්න සෞඛ්‍ය සම්බන්ධ. මේ ජනාධිපතිතුමා ගෙනාපු විශේෂ කාර්ය බලකායට මොකද්ද වෙලා තියෙන්නේ? මේ අයව පත් කරේ ජූනි මාසේ. මගේ මතකයි. මේ අයට තියෙනවද පළපුරුද්දක් මේ බන්ධනාගාර තුල මේ රැඳවීම සමග කටයුතු කරන්න මේ ඔක්කොම අපි දැක්කහම දකින්නේ මේ හමුදාවේ ඉන්නේ. ඒ අයව තමයි මෙතනට ගෙනහලා දාලා තියෙන්නේ. ඉතින් මේ විශේෂ කාර්ය බලකායෙන් ඇති වෙලා තියෙනවද පළක්? ඒකෙන් පළක් ඇති වෙලා නැහැ. එතකොට මේ කාගේ සල්ලිද? මේ අපේ සල්ලි යන්නේ. ඒක අපොහසත් වෙලා තියෙන එක හොඳටම පේනවා මේ මහර ගැටුම. ඒ යම් කිසි ක්‍රියාවලියක් යම් කිසි දෙයක් වුණා නම් ඒකට සමානව තමයි තමුන් බලය පාවිච්චි කරන්න ඕනේ. එතකොට මෙතනදී මොකද්ද මේ වෙඩි තිබීමට හේතු වුනේ මොකද්ද? ගිනිගත්ත ගින්න පටන් ගත්තේ කෙසේද? එතකොට ඒ සියලු දේත් එක්ක මේ දේපල හානිය සිදුුනේ කෙසේද? එතකොට මේක මේ හා සම්බන්ධව බලනකොට මේ විශේෂ කාර්ය බලකාය මේ අය මොනවද කරේ? උඩ බලන් හිටියද? මේ අය කරපු දේවල් මොනවද? අද වෙනකොට ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකා වරායපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලුම් පර්යන්තයේ පසුවන අදියරේ වැඩ ආරම්භ කිරීම අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මේ ජේසීටී ජයබහලු පර්යන්තේ පස්වන අදියර ආරම්භ කළේ යහපාලන ආණ්ඩුව. මම නිර්ලෝභීව කියනවා යහපාලන ආණ්ඩුව වරාය අධිකාරියට කරපු එකම දේත් මේක විතරයි. ගමේ කතාවක් තියෙනවා, සාමාන්‍යයෙන් මිනිහෙක් ගමක ඉන්න ඔහුට යමක් කමක් තියෙනකොට ඔහුගේ ආදායම් තත්ත්වය ඔහුගේ බලපුලුවන්කාරකම පෙන්වන්න ඔහු කරන්න යන්නේ හොඳම දේ තමයි අලියෙක්ව ගන්න. එතකොට අලියා බැඳලා තිබුණාම තමන්ගේ වත්තේ ගමේ මිනිස්සු දන්නවා මේ අහවල් ගෙදර මිනිස්සයා වත්පෝසත්කම් මතින් ඉතාම හොඳ තත්ත්වයක් තියෙන මිනිස්සෙක්. ඒ වගේ මේ යහපාලන ආණ්ඩුව එදා තීන්දුවක් ගත්තා මේ ජයබහලු පර්යන්තයේ පස්වන අදියර ක්‍රියාත්මක කරලා. ක්‍රියාත්මක කරන්න අරගෙන අර ගමේ මිනිස්සු අලියා ගේනවා වෙනුවට මේ ජයබහලු පර්යන්තයේ මුලින්ම කරේ හෙන්ඩුව ගෙනා. ඒ හෙන්ඩුව තමයි අර පේන්න තියෙන ECT පර්යන්තයේ නවත්තලා තියෙන දොඹකර තුන. මම මේක ගැන කියන්නේ කොයි ආණ්ඩුවක් විවේචනය කරන්න නෙමෙයි. අපි යමක් කරන්න ඉස්සෙල්ලා ඒ ගැන අපි අවබෝධයක් ඇති කරගන්න. 2020 ආරම්භ කරපු සෞභාග්‍යයේ දැක්ම තුල ආසියාවේ ඉතාමත්ම නාවික කේන්ද්‍රස්ථානයක් බවට මේ ශ්‍රී ලංකා වරාය අධිකාරියත් එක්ක මේ ස්ථානය පත් කරනවායි. වරාය ඉතිහාසයේ රත්තරන් අකුරෙන් ලියවිච්ච පරිච්ඡේද තියෙනවා වගේම ලාංකීය වරාය ඉතිහාසයේ කළු අකුරෙන් ලියවිච්ච ඉතිහාසයකුත් පරිච්ඡේදයක් තියෙන බව අපට අමතක කරන්න බෑ. හම්බන්තොට වරාය අපට අහිමි වීම එක් කළු අකුරෙන් ලියවිච්ච පරිච්ඡේදයක් ඇරෙන්න තමයි වරාය ඉතිහාසයට එකතු වෙන්නේ. එවැනි කළු අකුරෙන් ලියවිච්ච පරිච්ඡේද නිමා කරමින් වරාය ඉතිහාසයේ නැවත වතාවක් ස්වර්ණමය අකුරෙන් ලියවෙන පරිච්ඡේදයක් ලියන්නට තමයි මේ අද දායක වෙන්නේ.
එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ මධ්‍යහන 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.